ඔබල හැමෝටම සුබ දවසක්. මම ආයුර්වේද වෛද්‍ය සඳවරුණ හන්සිත. අද මම කතා කරන්නේ හදිසි තැල්මකදී හෝ කැපුමකදී සිදු කළ යුතු දේ. ඒකෙදි තැල්මක් කියන්නේ මොකාරි වැදීමෙන් වෙන්න පුළුවන්. ඒකෙදි ගොඩක් දුරට අභ්‍යන්තර රුධිර වහනයක්. අභ්‍යන්තර රුධිර කේශනාලිකා පිපිරීමෙන් ඉඳලා ලේ යනවා. පස්සේ ඒක රතු වෙලා පස්සේ නිල් වෙනවා. ඒකයි එතනදී නිල් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේක මම කියන ආයුර්වේද විද්‍යාත්මකව කොහොමද අපි කරන්න ඕන කියන එක. ඒ වගේ එලියට ලේන්නේ නැතුව ඇතුලෙන් තැලීමක් සිද්ධ වුණොත් තෙල් ගාලා සැලුම් තෙල් විවිධ සැලුම් තෙල් ජාති තියෙනවා ඒකක් ගාලා බඳින්න පුළුවන් මිනිස්සු ඔය තැල්මකදී තවන්න යනවා ඒක මහ මෝඩ වැඩක් ඒ කියන්නේ රස්නේ හොඳ නැහැ මොකද ඒක විද්‍යාත්මක කරුණ තැල්ුණාට පස්සේ ඇතුලේ ලේ යනවා එතකොට ඕගොල්ලෝ ඕක තව තවන්න කියෝ තව ලේ යනවා ඒ කියන්නේ රත් වෙන්න ලේ යෑම සිද්ධ වෙනවා රස්නේට තව ලේ කේශනාලිකා පුළුල් වීමක් වෙනවා සීතලට හැකිලෙන කියන්නේ රස්නේ වුණොත් ඕක ලේ යෑම තව වැඩි වෙලා තැල්ම සුව වෙන්නේ නැහැ ඉක්මන ඒ වගේම ඇලතුරින් සේදීම නැමත් සුදුසු නැහැ. සමහර අයිස් වලින් තවනවා. ඒක ආයුර්වේද විද්‍යාත්මකව පිළිගන්නේ නැහැ. නමුත් රස්නේ නම් කොහොමත් හොඳ නැහැ. සමහර ප්‍රදේශවල එරඹදු කොළ කොටලා ඒක පොට්ටනියක් හදලා තවනවා. ඒකෙදී රත්වීමක් සිද්ධ කරන්නේ වඬු තැම්බීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒකෙදි කරන්නේ එරඹදු කොළ වලින් ජුසර් ටිකත් එක්ක තැවීමක් කරන්නේ ඒකෙනුත් ගොඩක් සහනයක් ලැබෙනවා. එහෙම නැත්නම් පොඩි ඒ තැල්මකදී ඔයගන්ට ආයුර්වේද වෛද්‍යවරයෙක් ආයුර්වේද රෝහලකට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. කැඩුම් බිඳු සායනයකින්. එතකොට ඔය තැල්මකදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඇට කැඩීමක්, අස්ති භග්නයක්, ෆ්‍රැක්චර් එකක් වෙන්න පුළුවන්. ෆ්‍රැක්චර් සහ ෆිෂර්. ඒ කියන්නේ ක්‍රැක් එකක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඇට කැඩෙන්නත් පුළුවන්, ඉරි තලන්නත් පුළුවන්. කියන්නේ ෆ්‍රැක්චර් කියන්නේ සම්පූර්ණයෙන් කැඩීම ක්‍රැක් එකක් කියන්නේ ඉරි තැලීම ඒ හින්දා ඒ දෙකදී ඔය තැල්මකදී කරන ප්‍රතිකාරය විතරක් කළා මදි ඒකෙදී ආයුර්වේද හෝ නූතන ප්‍රතිකාර කරන්න ඕනේ ඒකෙදී එක්ස්රේ පරීක්ෂණය සිද්ධ කළා අනිවාර්යෙන් කැඩීම නිර්ණය කළා ඒ අනුව ප්‍රතිකාර කරන්න වෙනවා ඒ කියන්නේ තැල්ම දීර්ඝ කාලීනව සහ ලොකුවට වැඩිවීමක් සිද්ධ වුණොත් අනතුරක් සිද්ධ වුණොත් ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න මොකද ඒක කැඩීමක් බිඳීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රැක්චර් එකක් ක්‍රැක් එකක් වෙන්න පුළුවන්. ඒ ගැනත් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න. ඊගාගෙම හිස වැදුනොත්, ඔළුව වැදුනොත්, වාහනයකදී වැදුනොත්, ගෙදරදී වැදුනොත්, ළමයෙක්ගේ වැදුනොත්, දෙලි ගහනවා කියන අවස්ථාවක. ඒ කියන්නේ එතනත් අභ්‍යන්තර රුධිර වහනයක් වෙන්න පුළුවන්. අභ්‍යන්තර කියන්නේ හිස් කබලෙන් පිටත රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඒක දරුණු නෑ. ඒකෙදි නාන්න නැතුව ඉන්න එක වැදගත්. ඒ වගේම අර තෙලුන් තෙල පාවිච්චි කරන්න පුළුවන්. එරමුදු වලින් තවන්න පුළුවන්. කිසිසේත් රස්නේ හොඳ නෑ. මේ වෙලාවට අවුයන්න හොඳ නෑ. මේ දේවල් කරන්න හොඳ නෑ. රස්නේ තවන්න හොඳ නෑ කිසිසේත්. ඒ පරණ වේදනාවකට රස්නේ තවුවට හොඳයි. තවන එක හොඳයි. නමුත් අලුත් දෙයකට තැවීම මගින් තව තුවාලේ හොඳ වෙන්නේ අභ්‍යන්තර රුධිර වහනේ වැඩි වෙනවා. ඔය හිස වැදුනහම වමනයක් කරකැවිල්ලක් එහෙම ආවොත් වහම ඉක්මනටම රජයේ රෝහලකට යෑම ඉතා වැදගත් මොකද අභ්‍යන්තර රුධිර වහනයක් වෙන්න වෙලා ඇති කියලා සැක කරන්න පුළුවන්. එතකොට මොලේ පීඩනය වැඩි වෙලා මැරෙන්න පුළුවන්, මිය යන්න පුළුවන්. ඊට කලින් පනින්ම ළඟම තියෙන රජයේ රෝහලට යෑම ඉතා වැදගත් මොකෝ අභ්‍යන්තර රුධිර වහනයක් වෙන්න පුළුවන්. එතකොට CT ස්කෑන් එකක් MRI මගින් ඒ රුධිර වහනේ නිර්ණය කරලා ශල්‍ය කර්මයකින් ඒක ඉවත් කරන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ අවස්ථාවකදී ඉක්මනින්ම රජයේ රෝහලකට යෑම ඉතා වැදගත්. එතකොට මේ තැල්මකදී මේ වගේ ඔළුව වැදුනොත් ඇල් වතුරෙන් නාන්න හොඳ නැහැ කාලයක් යනකම් විශේෂයෙන් ඔළුව. අන්න ඒ ගැන හොඳට කල්පනාකාරී වෙන්න. මද රස්නේ නාන එක හොඳයි. නමුත් හිසේ තැල්මකදී දවස් කීපයක් යනකම් නාන්න නැතුව ඉන්න තරමට වඩා හොඳයි. ඊළඟට කැපුමක් අනතුරකින් හෝ යම් කිසි දෙයකින් පිහියකින් කැපෙන්න පුළුවන්. ඇඟිල්ලක් පොඩි තැනක් කැපුණාට ඒක මාරාන්තික වෙන්නේ නැහැ. ඒක හොදලා හොඳින් හොදලා ඖෂධය යොදන්න පුළුවන්. එහෙම නැතු මලකඩ තියෙන දෙයකින් පිට දෙයකින් කැපුණොත් ඒකට පිට ගැස්මට එන්නත ලබා ගැනීමත් ඉතා වැදගත්. ඒ වගේම පොඩි කැපුමකදී හොඳට හොදලා බෙහෙත් තියලා බඳින්න පුළුවන්. ඒක ගෙදරදීම කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගාව අද්භෙහෙත් සහ වෙනත් පොඩි පොඩි ඖෂධ වර්ග නැතුව නෙමෙයිම තියෙනවා. ලොකුවට ලේ කියොත් අපි හිතමු බෙල්ල කැපිලා යම් කිසි කොලහලයකදී හිම විශාල රුධිර වහනයක් වුණොත් ඉක්මනට මේ ස්ථානයට තියෙන කිතාවදක ලේ යනව නම් වෙන වෙන දේවල් කරන්න නැතුව ඔය තැලුම් තෙල් ගානේ වයි
එරඹුදු වලින් තවනේම කරන්න හොඳ නැහැ ලේ යන හින්දා විස බීජත් ඇතුල් වෙන්න පුළුවන් ඒ අවස්ථාවේදී අයිස් ටිකක් රෙද්ද කර තියලා පිරිසිදු රෙද්ද කර තියලා තද කරලා අයිස් පොට්ටනිය කඳලා ඒකෙන් තවනි කිතා වැඩගත් මොකෝ ලේ යන එක නවත්ත ගන්න එක තමයි එක ඊළඟට පිරිසිදු රෙදි පටියකින් ඒක බැඳලා ඉමනින්ම රජේ රෝහලකට ගෙන යා මිතා වැඩගත් එහෙම නැත්තම් රුපුද්ගලයා මිය යන්නේ එතනම රුධිර වහනේ වෙලා ගොඩක් ඔය කැපුම් වලදී ගොඩක්ම වෙන්නේ අලකෝලහල්දි වෙන්නේ කඩුවකින් බිහියකින් කපලා ලේ ගිහම් තමයි මැරෙන්නේ එහෙනම් ඉක්මනට රජේ රෝහලට ගෙනීම වැදගත් එම ස්ථානයේ පීඩණයකට ලක් කළා කැපුණොත් ඒ ස්ථානයේ පීඩණයට ලක් කළා ගෙනියාම වැදගත් විශේෂයෙන් දමනියා ආටදීක කැපුණොත් ගොඩක් ලේ විදින එහෙනම් මේ ස්ථානයේ තද කරගෙන අයිස් තියලා රුධිර වහනේ අඩු කරලා ඉතාම ඉක්මනින් රජේ රෝහලකට ගෙනීම වැදගත් ඒ වගේ අවස්ථාවකදී ඔය තැලුම් තෙල් එරමුදු වලින් තවනික කිරීම සුදුසු නැහැ සහ බලාගෙන ඉඳීමත් සුදුසු නැහැ ඉතාම ශනිකව ක්‍රියා කරන්න ඕන කියන්නේ ලොකු රුධිර වහනයක පොඩි දෙයකදී හොදලා හරි අයිස් තියලා හරි බෙහෙත් යොදා ගන්න පුළුවන් අදාළත් බෙහෙතක් යොදා ගන්න පුළුවන් විශාල කැපුමකදී විශාල රුධිර වහනයකදී ඉතාම කල්පනාකාරී වෙන්න ඒක මරණේ පත්තෙන ලේ ගිහිල්ලා රුධිර පිරෙන අඩුවීම මඟ. ඒ ගැන ඔයගොල්ලෝ කල්පනාකාරී වෙන්න. මේක ඔයගලන්ට හදිසි අවස්ථාවකදී ඉතාම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මම අද කතා කරේ හදිසි තැල්මකදී හෝ කැපුමකදී සිදු කළ යුතු දේ. මේ වගේ වීඩියෝස් වලින් ඉස්සරහට බලාපොරොත්තු වෙමු. මගේ ඩොක්ටර් සඳවරුන් හන්සිත YouTube channel එක subscribe කරන්න අමතක කරන්න. ඔයගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගී මත් දිවියක්.